පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, දැනට පක්ෂ නියෝජ්‍ය නායක හැටියට ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා. පක්ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාව අනුව සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය තමයි ජනාධිපතිවරණය ප්‍රකාශ කරාට පස්සේ අපේක්ෂකයා කවුද කියලා නම් කරන එක. පොදු ජන එක්සත් පෙරමුණට රාජපක්ෂ පවුලින් පිට අපේක්ෂකෙක් නැහැ. නමුත් අපේ පක්ෂය එහෙම නැහැ. අපේ පක්ෂයේ ජනාධිපතිවරණයට ඉල්ලන්න සුදුසුකම් තියෙන කට්ටිය මම හිතන්නේ අඩුම වශයෙන් පහසුවෙන් අපිට නම් 10ක් වුණත් නම් කරන්න පුළුවන්. බැරි වෙලා හරි යෝජනා දෙකක් ආවොත් එහෙම එතකොට ඒ නමට කවුරු හරි වෙන නමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් නෙවෙයි සමහරවිට නම් හතරක් පහක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කෘත්‍ය අධිකාරී මණ්ඩලය සහ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකතු වෙලා අපේක්ෂකයව තෝරගන්නවා. එතකොට ඒ වැඩිම කැමැත්තක් තියෙන අපේක්ෂකයා කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් නම් කරනවා. එතකොට අපි එයාව කරතියාගෙන යනවා. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව නම් කළා දවස් 45න් අපි මැතිවරණය කරේ. එතකොට ජනතාව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවෙන් විශාල දෙයක් බලාපොරොත්තු වෙනවා. 2020 අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. පක්ෂයේ නායකත්වයේ අනවශ්‍ය ලෙස විවේචනය කළ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම පරක්කු වැඩි. නායකත්වය කවුරු හරි විවේචනය කරොත් එහෙම අනිවාර්යයෙන්ම විනයානුකූලව ක්‍රියා කරන්න ඕනේ. මොකද එහෙම වැඩ කටයුතු කරනවා නම් පක්ෂයක් නෙවෙයිනේ.